ඔබතුමන්ලා පක්ෂයේ මන්ත්‍රීවරු වැටුප් ගන්න නැද්ද? මන්ත්‍රී වැටුප් අපේ මන්ත්‍රී වැටුප් පක්ෂ අරමුදල් තමයි බැරෙන්නේ. කොහොමද උතෝර ඔබතුමන්ලා ජීවත් වෙන්නේ? ඔබ විශාල ධනස්කන්ධයක් උපයාගත්තේ කොහොමද කියලා ප්‍රශ්න නොකර ඔබ ජීවත් වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්න කිරීමට මම සතුටු වෙනවා. මම සතුටු. මා පමණක් නෙවෙයි. අපේ පක්ෂය බොහෝ අයට තමන්ටම හිමි වූ ආර්ථිකයක් තියෙනවා. හරිද? මේ කවුරුවත් ඕපාපාතික මේ අහසෙන් කඩාවැටෙන මිනිස්සු නෙමෙයි. තියෙන. ඒ වගේම තව පිරිසක් ඉන්නවා ආර්ථික හැකියාවක් නැවෙන. හැබැයි අපේ පක්ෂය ආර්ථික හැකියාවක් තියෙන කෙනා හෝ ආර්ථික හැකියාවක් නොතිබෙන කෙනා මත අපේ රටේ අපේ පක්ෂය ඉදිරියට යාමට තීන්දු ගන්නේ නෙමෙයි. ඒත් ආර්ථික හැකියාවක් තියෙන කෙනා තමගේ ආර්ථිකයෙන් ඒකමත ජීවත් වෙනවා. ආර්ථික හැකියාවක් නොමැති කෙනාට පක්ෂය සමි උදව් කරනවා. දැන් ඔබතුමා අයර්ලන්තේ ගිය ගත්තේ කොහොමද? මම සතුටුයි ඔය ගිවි ගන්න කියන කිසි කෙනෙක් මගෙන් ඇහුවේ නැහැ ඔහොම මූණට. ආපහු ගෙන සතුටුයි. ඔබට සමනේ වැටුපියක් කුඩා ප්‍රමාණයක් මා වැටුම අනිසාදරනේ. ඉතින් ඔබට හොඳයි මේ ඔය මේ මිතර මහන්සි වීමෙන් මාසෙට ඔය වැටුප ලබා යම් වැටුපක් ලබා ගන්නවා වෙනුවට ඔබ අයර්ලන්ත වලට ගිහින් ටිකට් එකක් අරගෙන ගිය හොයා ගන්න මම ඔබට ගිහින්. ඔබතුමාට විතරක් නොවේ ඔබ මේ මන්ත්‍රීතුමනි මේ හිරු මන්ත්‍රීතුමනි මේ තව චෝදනා එල්ල වෙනවා ඔබතුමාගේ කඳවුරේ ඔබතුමාගේ සගයින්ට විමල් රත්නායක මන්ත්‍රීවරයාගේ බිරිඳට BMW කාර් එකක් උතර විජිත හේරත් මේ මන්ත්‍රීවරයාට විශාල ප්‍රමාණයක් ගොඩනැගිල්ලක්. ඔව් මම කියන්න දෙකක් ඔබ හොඳයි ප්‍රශ්න අපේක මට අයර්ලන්තේ නිවසක් නැත. දිනමායයි කියලා චෝදනා කරන කෙනෙක් මගේ අභිමෝට වෙල චෝදනා කරන්න කියලා මම බලතර අභියෝග කරනවා. එක් දෙක විමල් රත්නායකගේ බිරිඳට BMW රථයක් නැත. හරිද? තියෙන කෙනෙක් මේ තියෙනමයයි කියන කෙනෙක් ඒක ඔහෙලා දුන්නොත් ඔහුට ඒක පරිත්‍යාග කරනු ඇත. අපි විජිත හේරත් සහෝදරයාට විශේෂයෙන්ම නාරහෙන් පිට විජිත හේරත් සහෝදරයා විවාහ වුණු සහෝදරියට බිල්ලිමක් ඇත. බිල්ලිමනේ. දීපල විශාල ප්‍රමාණයක්. ඒ නාරහෙන් පිට ඔය පාරයිද තියෙන කඩපේලිම වුණ ඒ බිරිඳගේ. හරිද? ඒ විතරක් නෙවෙයි බදන්නේ. අභයාරාම පන්සලට ඉඩම් පරිත්‍යාග කරේ විජිත හේරත් සහෝදරයාගේ බිරිඳගේ අතීත සීය. ඔය අභයාරාම පන්සල මහින්ද මාත්‍යගේ දේශපාලන වේදිකාව බවට පත් කරගත්තා. අන්න ඉතන ඉඩම් පරිත්‍යාග කළ කෙනෙක් උන්. ඒ නිසා විජිත හේරත් සහෝදරයාගේ බිරිඳට ඔහුගේ පරම්පරාව දීපල විශාල ප්‍රමාණයක් හැබැයි ඔය ගොඩනැගිල්ල හදන්න සල්ලි නේද? දැන් පව් කාලේ හදපු ගොඩනැගිල්ල. ඒ ඔබට හොයන්න පුළුවන් ඒ ගොඩනැගිල්ල හැදීම සඳහා බැංකුවේ ණය කරන් කියලා මා දන්න විදිහට මිලියන 10කට වඩා වැඩි ණය ප්‍රමාණයක් කරන් තිබෙනවා. ඒට යම් ඉඩම් කැල ලකුකස් කර තියෙනවා. ඒ වගේම කඩපිලින් උට ආදායම් ලැබෙනවා. ඒ නිසා උන්ගේ ජීවිත ගත කර මොකද වෙරන්නේ? තව කියන්නේ. අපේ වසන් සමරසිංහ සහෝදරයා කියන්නේ මම ඉතින් තඹුත්තේ මමත් තඹුත්තේකම වසන් සහෝදරයාගේ පවුල් කියන ගම්බාර පවුල්. හරිද? ඒ ගම්මැන්ද විශාල ඉඩම් ප්‍රමාණයක් හිමි වුණු වසන් සහෝදරයාට. අද ඔබ ගියොත් තඹුත්තේගම සෙඩ් එකට එහා පැත්තේ ඒ දින ගොඩනැගිලි ඔක්කොම වසන් සහෝදරලා ටීමේ ගොඩනැගිලි. මම තිරුමල අපේ ලාල් සහෝදරයාට බැන්නේ දීපල අපේ ලාල් සහෝදරයාට අනුරාධපුර මිහින්තල පාරේ විශාල ඉඩම් ප්‍රමාණකින්ම තිබෙනවා. හරිද? ඒක પરම්පරාව විදාව. දැන් බලන් ගියාම මේ තමයි වාද කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ මේ മന്ത്രിවරුන්ට හොඳට දීපලවත්කම් තියෙනවා. ඔව්. පොඩ ධනවත් මම තවසම කරන්නේ. අපේ නලින්ද ජයතිස් සහෝදරේ. ඇගේ බිරිඳ වයිට්. ඔහු වෛද්‍යවරේ. ඔහු දේශපාලනය කරනවා. ඇගේ බිරිඳ වෛද්‍යවරේ. හරිද? වෛද්‍යවරයෙකුට හිමි වෙන සීල පහසුකම්සා වැටුප ඔක්කොම හොතෝ දෙනවා. හරිද? ඔහුට මේ ජීවිතය ගත කරන්න පුළුවන්. තව කවුරු ගැන කියන්නේ? ජයපිමේ දුප්පතුන්ගේ පක්ෂයක් නෙවෙයි මේක උද. දුප්පතුන්ගේ පක්ෂයක් නෙවෙයි. මේ පක්ෂය දුප්පතුන් වෙනුවෙන් වැඩ කරන පක්ෂයක්. හරිද? හැබැයි ඔය වගේ මමම කියනවා. කුලන මහින්දානන්ද තමගේ දේපළ උපයා ගත්තා කර කියන්නේ කියන්නේ. රෝහිත අපි කනවා තමයි. කෝටි 42ක් උපයා ගැනීම පිළිබඳ අල්ලස් කොමිසම නඩුවක් තියෙන එකට කියලා උත්තර දෙන්න. අපි වීරවංශට මිලියන 72ක් උපයා ගත්තේ කොහොමද කියලා නඩුවක් තියෙනවා කියලා උත්තර දෙන්න. අනිවාර්යයෙන්ම ඔවුන් සමග සාකච්ඡා දෙන්න කරනවා. මට ඔබතුමාගේ කාරණා තියෙනවා තව දැනගන්න. නෑ මම මේ ඔබට නෙවෙයි කියන්නේ ඔවුන්ද? ඔව්. මොකද ඔබ අහන්නේ ඔවුන්ගේ හඬ නිසා. හරිද? එහෙම කොහොමද ඔබතුමා කියන්නේ? නේද? ඔවුන් විසින් ඔවුන්ගේ හඬ මගෙන් එන්නේ දැන් නෑ. මම ජනතාවගේ හඬ ඔබතුමාට දාන්නේ. ඔබතුමාලා ජනතාව වෙනුවෙන් කතා කරන්නේ. අපි ජනතාව වෙනුවෙන්. බොහොම හොඳයි. නමුත් ඔය හඬ ඒ ඔබට එහෙම දැනෙනවා ඇති. නෑ නෑ දැනෙනවා නෙමෙයි. පාදුක. හරිද? මට හොඳට තේරෙනවා මේ ප්‍රශ්න නිර්මාණය කරේ කවුද? ඒකයි මම කියන්නේ. මේ බොරු අසත්‍ය කරුණ නිර්මාණය කරපු කණ්ඩායමක් ඉන්නේ. ඒ කණ්ඩායමේ හඬ ඔබ අහනවා මගේ. මම ඒකයි මේ කියන්නේ. නැත්නම් ඔබ විසින් ඔවුන් නෑ ජනතාව ප්‍රශ්න කරනවා. මම ඔවුන් වෙනුවෙන් අහනවා කියන එක නෙමෙයි. දැන් මට කියන්න මගේ අයර්ලන්ත ගේගෙන කවුද කිව්වේ ජනතාවද? නෝ ජනතාව ඒක ප්‍රශ්න කරනවා. නෑ අයර්ලන්ත ගේගෙන කිව්වේ ජනතාව නෙමෙයි මුසම්මිල්. කොහොමද ජනතාව වෙන්නේ? විජිත ගේගෙන කිව්වේ ජනතාවද? බිල්ඩින් එකේ. මේ දේශපාලකයා. හරිද?
BMW ගේ විමල් BMW ගේ නැකේ ජනතාවද? මේ මහජනක දීපල හොරකම් කරපු දේශපාලකයා. ඔබතුමාලාගේ පක්ෂයේ ඔබට හිටපු නායක සෝමන් සමරසිංහ මහත්මයා. එතුමාගේ දිනපොත අලලා අමරසිංහගේ දිනපොත කෘතිය. ඒ කෘතිය සඳහන් වෙනවා නේද මේ ඔබතුමාගේ පක්ෂයට කළු සල්ලි කුට්ටි පිටින් ලැබෙනවා කියලා. එයි එහෙම දෙයක් සඳහන් වෙන්නේ නැහැ. මා ඒ දිනපොත බැලුවේ නැහැ. අනිතක මා හොඳින් දන්නවා. එහෙම දෙයක් අපි උපකාවකලි උපකල්පන කරු සිදු වුණා කියලා. සිදු වුණා සෝමන් සෝදර දිනපොත ලියන්න. හරිද? ඒක තේරුම් ගන්න එක දෙක. අනිත් අපි එහෙම කළු සල්ලි අපිට ලැබෙනවා කියලා අපි ආරක්ෂා කරපු කළු චිත්‍රයක් මට කියන්න. මොකද අපිට කළු සල්ලි දෙනවනම් අපි පෙරලා මොකද කරන්නේ? පෙරලා යාට ප්‍රතිලාභයක් දෙන්න ඕන. අපි කවුරුද මේ රැකලා තියෙන්නේ?